අපි ආවද තිබ්බුරුකොඩ ග්‍රාමයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තිබ්බුරුකොඩ ග්‍රාමයට විජයපාල සිල්වා සීයක් ගෙදරට සී අපිට මේ තිබ්බුරුකොඩ ගම ගැන චුට්ටක් කියලා දෙනවද? සාමාන්‍යයෙන් පුතාකින් මම ගන්න හැටියට කියන්නම්. මම මේ ගමේම උපන් පැරණි එක්කෙනෙක්. අපේ පරම්පරාව මුලික පරම්පරාවම මේ ගමේ. අපේ තාත්තා සීයා උතුම් මිත්තෝ ඒ සියලු දෙනාම මේ අපේ ගමේ ගමේම උදවිය. ඉතින් මම දැන් මම රැකියාව කළේ ලංකා කණිත්සල නීතිගත සංස්ථාවක. ඉතින් රැකියාව කරලා ඒ අවස්ථාවේදී මට යම් රියානුතුරක් සිද්ධ වුණා. ඒ රියානුතුරෙන් මම සෑහෙන ඊට පස්සේ ඒ සංසාරේ මම මට වෙන රැකියාව දුන්නු. ඒ මං කරපු රැකියාව නෙමෙයි වෙන රැකියාවක් මට දුන්නු. ඊළඟ මම ඒකේ වැඩ ගෙවුවා. අවුරුදු 31ක් සේවය කළා සංසාරේ. ඒ සංසාරේ ඊට පස්සේ 1993 මම රිටයර් වුණා. මොනතුනේ රිටයර් වෙනකොට රිටයර් වෙලා ගෙදර ඇවිල්ලා මම මැනේජ් රැකියාවට ගියේ නැහැ. මම කළේ ගොවිතැන් වැඩ. ගොවිතැන් වලට සම්බන්ධ වෙලා කුඹුරු වැඩ. එතන ගියාම කුරුඳු වතු වල වැඩ. ඒවා තමයි කළේ. දැනටත් ඒවා කරනවා. දැන්නම් ටිකක් ඉතින් වයසක තත්ත්වයේ ඉන්නේ. මොකද ඒවා කරනවා. පුළුවන් වෙලාවට කරනවා. එක් එක්කෙනාගේ සහයෝගය අරගෙන උදව්පදව් අරගෙන මම ඒක තවමත් ගණුසක් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ජීවිතය එහා බලනකොට අසාර්ථක ජීවිතයක් නෙවෙයි සාර්ථක ජීවිතයක්. සියයට දැන් වයසේ කීයක් විතර වෙනවද? 86ක්. එතකොට සිය උපදින වර්ෂය ඉපදින වර්ෂය 1933. ඒ කාලේ يعني ඒ කාලේ පොඩි කාලේ සීයා මේ දී මේ ගමේ උණු විස්තර වුණා يعني විශේෂ මොනා හරි වුණා නම් පොඩ්ඩක් කියන්න. සාමාන්‍යයෙන් ඉතින් පොඩි කාලේ මතක නෑ නෝ මොනකම් කෙනෙකුට. සාමාන්‍යයෙන් මතක අවුරුදු 15 20 ඉතර තරම් කාලේ යනකොට ඒ වෙලාවට මතකයි. ගමේ ඔව් මම ඉතින් ඉස්කෝලක් වශයෙන් ගියේ අපේ මේ බෞද්ධ මිෂු පාසලවට හොරවල්ල. ඒක ඉඳලා පස්සේ මාව අපේ තාත්තා ඉන්න බාර දුන්න ජයමුට්ටාවේ අමරවංශේ නායකහඳුරුවා. ඒ අමරවංශේ නායකහඳුරුවා හිටියේ තොලගොල්ලේ මහින්දාරාමේ. එතෙන්ට බාර දුන්නා. බාර දීපම් මහනික එතන ඉඳගෙන ස්කූල් වලට ගියා. ගිහිල්ලා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තා. ඉගෙන ගන්න මොකට ඉතින් පොඩි අරගලයක් ඇති වුණා. ඒ කියන්නේ දේශපාලන අරගලයක් ඇති වුණා. හාමුදුරුවෝ සමග මම නෙමෙයි ගමේ උදවිය. ඒ අවස්ථාවේදී මට ටිකක් පන්සලෙන් එන්න සිද්ධ වුණා. ඉතලා එතනින් ලෙගට ඇවිල්ලා මම රැකියාවක් හෙව්වා. රැකියාවක් හම්බුනේ නැහැ. මට හම්බුණු රැකියාව මොකද්ද? මේ කුරුඳු සම්බන්ධව මම හොඳ දැනීමක් තිබුණා. මම කුරුඳු වෙලා වෙලදාම පටන් ගත්තා. වෙලදාම පටන් අරගෙන ඒ කාලේ හැටියට දැන් ඉතින් රැඩිය 100ක් වෙනස්නේ. ඒ කාලේ හැටියට මම ගියක් ගියක් ගානේ ඇවිදලා කුරුඳු එකද කරන්න. එකට කොල්ලා මොනවද මේ කට්ට කුරුඳු තියෙනවානේ කට්ට කියලා දැන්නේ. ඒවා එකතු කරන්න. එකට කොල්ලා ඉතින් ගෙන ඇවිදින් මේ ගෙයි කාමරේ දාගෙන වෙලදාමට වටා ගත්තා. නෑ ඔය අපිට තිබ්බ වල ගම ගැන පොඩි ඉස්තරක් කියන්න ඕන. ඔව් සාමාන්‍යයෙන්
තිබ්බට කරනවා ඉපදිලා තිබ්බට කොට හැදිලා ඇවිල්ලා තිබ්බ කොට අද ස්කූලේ නෑ ඕගොල්ලෝ ස්කූලට ගිහිල්ලා අධ්‍යාපනය සාමාන්‍ය දුරකට ලබලා මේ ඊට පස්සේ අර ආන්දුල සමග සම්බන්ධ වෙලා මම ගියා අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒ ස්කූලකට ගියා. ඉතින් එතන ටිකක් දුරට ඉගෙන ගත්තා. පස්සේ අර ආන්දුලනක සම්බන්ධ වෙච්ච ගමේ කට්ටිය ටිකක් විරසක වුණා. අර දේශපාලන මතයි අර මමන්ත විරසක වුණා. ආන්දුලන්ට ඒ මහින්දාරාම පන්සලෙන් හොරගොල්ලේ තියෙන ශ්‍රී මහින්දාරාම කියලා හන්දි ඒකෙන් යන්න වුණා ආන්දුලන්ට වෙන තැනකට. ඊට පස්සේ මාත් ඉතින් මෙහෙ ගෙදර ආවා. සාමාන්‍ය තිබ්බට කොට කියන්නේ ඉතාම හොඳ සුන්දර ගමක්. හොඳ මිනිස්සු ඉන්නේ. වැඩි හරියක් බෞද්ධම හිතන හැටියට අපේ ආගමික කට්ටියක් තියෙනවා. රෝමන් කතෝලික කට්ටියක් තියෙනවා බෞද්ධ කට්ටියක් තියෙනවා බොහොම සුහදව දෙගොල්ලම මේ ඥාති සම්බන්ධ තියාගෙන ගමේ ඇසුර තියාගෙන ගොවිතැන් වැඩ සම්බන්ධව ඒ වැඩ කරගෙන බොහොම මේ සාර්ථකව තමයි මේ ජීවත් උනේ. මේ ගමට පන්වල සුමාලයිකම කර සම්බන්ධයක් තිබ්බද? ඔව් සාමාන්‍යයෙන් මේක ඉස්සර ඉතිය සකල කලාවල් ලැබුණේලා එක්කෙනෙක් හිව රජ කෙනෙක්. ඒ මම දන්නේ මේ ඒ ජනප්‍රවාදයෙන් තමයි මම දන්නේ. මේ ඒගොල්ලෝ දැකලා නෑ මම. ජනප්‍රවාදයෙන් ගන්න. අහලා තියෙන. අදටත් මේ දේවල් ජනප්‍රවාදයේ මේ කියවෙනවා. අපේ අර ජනමාධ්‍යවේදී කවුද? පන්සල බුදුමලී. තිලක්සේන මහත්තයා අර පත්තරයට ලියලා ලොකු මේකක් අර පන්සලේම තිබුණා. දැන් තියෙනවද මට මතක නෑ. තිබුණා. හොඳ හොඳ විස්තරයක් ලියලා තිබුණා. ඉතින් මේ මහත්තයා සාමාන්‍යයෙන් ඉතින් මේ ගමේම උපන් අපේ ඥාති මහත්තයෙක් වෙනවා. ඥාතියෙක් වෙනවා. ඉතින් මේ මහත්මයා ඔය ජනමාධ්‍ය වලින් සෑහෙන්න මේ කටයුතු කරන එකනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි තිබ්බටගොඩ කියන්නේ ඉතාම සුන්දර ගමක්. අපි තිබ්බටගොඩ ඉතරක් නෙමෙයි මේ තිබ්බටගොඩ සම්බන්ධයි හොරගොල්ල. හොරගොල්ල උතුරු දකුණ දෙකමත් සම්බන්ධයි. ඉතින් එක ඥාති පිරිසක් හැටියට තමයි ඒක අර දන්නා හිතේ වෙනස් වෙලා නෝ එක් නෝ එක් ආකාරයට වෙනස් වෙන්නේ නැති වෙලා තියෙනවා. නමුත් මේ තරහට ඒ කාලේ හැටියට බොහොම මේ සම්බන්ධය තිබී එකට හිටපු ඥාති පිරිස්. ඉතින් මේ ජනෝත්ය ඥාතිකම තියෙනවා. සාමාන්‍යයෙන් අ ඉස්සර වාගේම නැහැ. සාමාන්‍ය දුරට ඒ තම තමන්ගේ මිනිස්සු අතර මේ ඥාති සම්බන්ධකම් ඔක්කොම තියෙනවා. ඉතින් අපිට තියෙනවා ඉස්සර තිබුණේ අපේ පැරණි විහාරයක් තමයි මේ තිබ්බොඩුගොඩ මේ සුගසාරාම විහාරය. පුරාණ විහාරයක් හැටියට තමයි ඒක ඔප්පු වෙනවා. දැනට උනත් අර ඒ විහාරස්ථානයේ තියෙන මේ නාග වෘක්ෂ තියෙනවානේ මේ කොහෙවත් නැහැ. ඒ තරම් හොඳ විශාල නා වෘක්ෂ නාගස් කියන්නේ ඉතින් පූජනීය ගහක් නේ. හොඳ ජාතිවෘක්ෂ. ඉතින් ඒ වගේම තමයි බෝධින් වහන්සේත් ඉතින් බෝධින් වහන්සේ නමක් කරලා හිටිනවා. ඊට පස්සේ ඉතින් අපේ පන්සලට ඔතන මේ ප්‍රශ්නයක් ඇති වෙලා මම නම් ඒ ගැන වැඩි දන්නේ නැහැ. ඒ පන්සල හොරගොල්ලේ මහින්දාරාමේ තියෙන දැන් ඒ මහින්දාරාමෙට අනුයුක්ත කරලා තියෙනවා. මම ප්‍රශ්න මේ කාලේ දැන් මේසු මේ වෙලේ තියෙන ඩිංගිරි කඩුව ගැන කතා වෙනවා. ඔව්. ඒක මොකද ඩිංගිරි කඩුව කියන්නේ? දෙන්නේ කරු කියන්නේ ඉස්සරදී ජනප්‍රවාදයේ තමයි. අපි දන්නේ නැහැ ඇත්ත වශයෙන්ම කියනෝ නම් ඒ ගැන සම්පූර්ණ මූලිකම තත්ත්වය ඉතින් අපිට ඉස්සරහ අපේ සාහිත්‍යවල සීයල මුත්තර ඒ කාලේ ඉඳලා මේ ඩිංගිරි කඩුව කියලා තියෙනවා. ඉතින් ওই ඩිංගිරි කඩුව සම්බන්ධව නොඑක් නොඑක් කතාවල් තියෙනවා මේ රාජකීය මට්ටමේ. අර එක්තරා කුමාරයෙක් යුද කරලා යුද කරලා ඒ කුමාරයා අතේ තිබ්බ කඩුව
පිස්සු කරුවයි කියනවා ඒ අලට එතනින් ඉතින් කඩුව දැන් මට පස්සේ ඒ අම්මා තමයි ඒ නම ඇවිල්ලා තියෙන ඩිංගිරි කඩුව කියන නම. ඉතින් ඒක කොයි කාලේ සිද්ධ වුණාද එහෙම කියලා කියන්න තරම් මට ඉතින් දැනුමක් නැහැ. අපේ කාලෙටත් ඉස්සර කාලේ මුතුන් මිත්තන්ගේ ඒ කාලේ ඒ කඩුව හොයන්න ගනුත් සමහර අය උත්සාහවන්ත වෙනවා. ගහලා හොය මේ ඒකම හොයන්න නෙමේ. ඉතින් ඒකේ මාළු ඉන්නවා. ඉතින් මාළු අල්ලන්න අරවට මේ වටේ තර ඒ වතුර ගහපු කාලෙට ඉතින් හොයනකොට අපිට ආරංචි වෙනවා. ඉතින් ඒක කඩුව හොයන්නත් සමහර අය මහන්සි වෙනවා කියන එක. සීයේ අපි දැන් ඩිංගිරි කඩුව ගැන දැනගත්තා. දැන් අපිට පත්තිනි දේවාලය කියන පත්තිනි දේවාලය කියන්නේ පුතා ඉස්සරෙන් දිවිච්ච පැරණි දේවාලයක්. ඒක පත්තිනි දේවියන්ට වෙනුවෙන් වෙන්වෙච්ච මේ ස්ථානයක්. ඒක හොඳ අනුහස් තියෙනවායි කියන එක අදත් සාමාන්‍ය දුරට රැහෙන දුරකට ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් දැනුත් ඒ අපේ ගමේ මිනිස්සු එතනින් ගියාම ඒ අවට ගලයි මේ කුඩා පොල්ලත ගලයි මිදෙලිට ඒ ප්‍රදේශයේ ජනයාත් ඒ මංගල්‍ය කරන කාලෙට ඒ දේවාලයේ කරන දේවල් මඩු මංගල්‍ය අලුත් වහල් මංගල්‍ය ඒවක් කරන වෙලාවට ඔක්කොම සහභාගි වෙනවා. ඒක අපහත්ය මේ සමරණ ඉවල් වලට ඇවිල්ලා කතා කරලා දවසෙන් මඩු අංගල්ල තියෙනවා. එදාට තමිනෙන්න කියලා අපිට කියනවා. අපි උදව් ආධාර කරනවා. අපි හැකි අවස්ථාවලට යනවා. සාමාන්‍යයෙන් ඒ මංගල්‍ය හොඳට කෙරෙනවා. ඉතින් ඔය මොනවද මේ ගම්මඩු කාලෙට ඒගොල්ලන් හොඳ නැට්ටුම් කණ්ඩායම් ගෙන ඇදී ඒ ආවතේව කරන්න ඒ හොඳ විදිහට කරන්න මේ ඒවා සැලසුම් කරලා ඒක මහත්තයා ඉතින් ගණටත් ඒ වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඉතින් අපි බලනකොට පැරණි හොඳ පත්තිනි දෙවියන්ට බැංගෙච්ච පැරණි දේවාලයක්. එතකොට පත්තිනි දේවාලයත් මේ රජතුමාණ කාලේ නම් තන තේන. ඔව් ඒක ස්ත්‍රීව මට කියන්න දන්නේ නැහැ. නමුත් පැරණිම දේවාලය. ඒ රජතුමාගේ නෙමෙයි අර යුවරජතුමාගේ. ඒ කාලේ ওই දේවාලේ අර ගෙත්තාරාමේ තියෙනවනේ පැරණි දේවාලය. ඒ දේවාලේ මෙතන සුගතාරාමේ තියෙන පැරණි දේවාලය. දැන් නම් ඒක ගැටා ගිහිල්ලා අරසෙන් පොඩි පොඩි දේවස් මඩු හදාගන්න තමයි ඒ කටයුතු කරන්නේ. මොහොත් ගම්බාර දෙවි යම් මෙනුවෙන් වෙන් වෙච්චි ඒ වගේම පත්තිනි ඥානියන් මෙනුවෙන් වෙන් වෙච්චි දේවස්ථානයක් තමයි සුගතාරාම දේවස්ථානය. ඕකේ. සී අපි දැන් අහගත්ත දේවාලයට නම් රජුරුවන්ගේ සම්බන්ධයක් තිබ්බා කියලා. අප මම අහලා තියෙනවා මේ පන්සලේ රජුරුව සැරසැරේල් නැවිලා තියෙනවා. ඔව් ඉස්සර හැටියට ඒ පුරාණේ පුරාණ ගැන ඉතින් කියන්න මම දන්නේ නැහැ. මගේ කාලෙන් පස්සේ හරිය තමයි මම ටිකක් අවබෝධයක් තියෙන්නේ. ජනප්‍රවාදයේ තියෙනවා. ජනප්‍රවාදයේ කියෙන්න ඒ රජුවන්ගේ සේනාවල් මේ වාඩිවත්ත කියලා මේ අපේගේ ඉහයින් හරිය කියන්නේ වාඩිවත්ත කියලා. වාඩිවත්ත කියන්නේ මොනවද මේ? ඒ රජගත්තු තැන. වාඩිවත්ත කියන්නේ මේ හරිය තමයි වාඩිවත්ත කියන්නේ වාඩිය තිබුණේ එතනයි කියන එක තමයි මේ වතු මේ හරිය තිබුණයි කියන එක තමයි ජනප්‍රවාදය. ඉතින් සාමාන්‍යයෙන් අර ඒ කාලේ මේ දැන් වාගේ වාහන ඒ පහසුකම් ඒවා නැහනේ. තුවක්කු අරගෙන නැහනේ. නිකන් සාමාන්‍ය තත්ත්වයකින් තිබුණේ ගඩු වලින් සටන් කරපු කාලයක්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔය ඒ සකලවලා කල්ලබ කියන වල්ලබ කියන මේ යුවරජතුමාගේ සේනාව හිටියයි කියන්නේ මේ වාඩි ගහගෙන මේ වාඩි වත්තේ කියනවා. මේ වාඩියේ වත්ත කියන්නේ ඒගොල්ලන් හිටපු ඒ වාඩිය
ඒකට එක්තරා සිද්ධියක් තියෙනවා. දැන් ඔය උරුවල් උරුවල් ඔය උරුවල් ඔය කියලා දැන් කියන්නේ ඉස්සර ඔක උරුවල් ඔය දැන් උරුවල් ඔය වෙලා දැනට පාවිච්චි කරනවා උරුවල් ඔය කියලා. ඔය ඕක ගම්පහ අර කළුපාලම තියෙන්නේ එතන ඉඳලා දිගටම ඒ සේනාව ඇවිල්ලා තියෙන්නේ ඉඳලා තියෙන්නේ මේ ගඟ දිගේ තමයි ඔය දිගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය දිගේ ඇවිල්ලා තමයි ඔතන වාඩි ගහගෙන ඉඳලා තියෙන්නේ. ඒකයි ඒකයි මේ වාඩිවත්ත කියන එක නම් වෙලා තියෙන්නේ කියන ජනප්‍රවාදයේ තියෙනවා. සීයේ දැන් අපි ගොඩක් මේ ගමේ ඉන්න රජවරු ඒගොල්ලෝ ගැන අහගත්තා. මේ ගමේ දැන් තාමත් රජුරුන්ගේ නෑකම් මෙහෙම දිනා ඉන්නවද? ඒ ගැන නම් පුතා මට කියන්න අපහසුයි. නමුත් ජනප්‍රවාදයේ තියෙනවා එහෙම ගට්ටිය මෙහෙ හිටියයි කියන එක. දැනට ඒ ගට්ටිය ඉන්නවද නැද්ද කියලා කියන්නට තරම් මට ඉතින් සත්‍යයක් නැහැ. ඒ දැනුමක් නැහැ. එතකොට කියන්නේ තිබ්බුඩු වැඩ කියලා කියන්නේ මේ පුරාණ ඉතිහාසයට අයිති වෙන ගමක්. ඒක සම්බන්ධ වෙච්ච ඒ වගේම ඒ රජ પરම්පරාව හෝ ඒ රජ પરම්පරාවට සම්බන්ධ වෙලා හිටපු මැති යමති වරුන් එක්කලා සෑහෙන සම්බන්ධකමක් තිබුණා කියන එක මට කියන්න පුළුවන්. සී අපි දැන් සෙල්ලම් කරන කුමරු අය රජතුමන්ලාට අයිතිද? අත්වාසයෙන්ම ඒ සම්බන්ධව කියන්න පුළුවනේ දීර්ඝ ඉතිහාසයක් තියෙන නිසා ඒ ඉතිහාසයට අනුව හිතන්න පුළුවන්. නමුත් මට ස්ථිර වශයෙන් කියන්න බෑ. ඒ මොකද ඒ කාලේ අනුව වෙනස් නේ. දැන් අද කාලේ වෙනස්, ඒ කාලේට වැඩි. ඉතින් ඒ නිසා මට ඉතින් කියන්න තේරුමක් නැහැ එච්චර දුරට. නමුත් අර අපේ වෙල්ලෑය ඉතාම හොඳ සුන්දර වෙල්ලෑය. ඒ වෙල්ලෑයේ ලැබෙන මේ අස්වැන්න මේ ආදායම් වලින් තමයි අපේ මිනිස්සු ඉස්සර කාලේ ඉඳලා මේ ජීවත් වුනේ. ඒ ගන්න මේ අස්වැන්න වලින් වී කාලේට ඒ කන්න වලට වැඩ කරලා වී අරගෙන ඒ වී වලින් තමයි අපි ජීවත් වුණයි ජීවත් වෙලා තියෙන්නේ. අපි ජීවත් කරවලා තියෙන්නේ ඒ අනුව. ඉතින් ඒක නිසා අපිට ඉතින් අර රජවරු වශයෙන් අර යුව රජතුමා සහාය ඒ කාලේ හැටියට ගොවිතැනට දෙන සහාය දෙන්න ඇති. අදත් ඉතින් එහෙම යම් අවස්ථාවලදී මේ රජෙන් සහයෝගය දෙනවානේ. වතුර ලබා දෙනවා, වාරි මාර්ග ක්‍රමයේ තියෙනවා, ඇනිකට් දෙකක් තියෙනවා, ගෝගහ පිටිය ඇනිකට් එක කියලා එක ඇනිකට් එකක් තියෙනවා, වැලිකඩ ඇනිකට් එක කියලා එක ඇනිකට් එකක් තියෙනවා. ඒවා පාලනය කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවෙන් තමයි ඒවා පාලනය කරගෙන ඒ අවශ්‍ය කාලයට ජලය නිෂ්පාදනය කරලා ජලය ආරක්ෂා කරලා ජලය ගොඹුරු වලට දෙන්නේ ඒ ඇනිකට් වල ආධාරයෙන් උපකාරයෙන්. ඉතින් මම අහගෙන ඒ කාලේ මේ ගම කුරුඳු වල ගොඩක් ප්‍රසිද්ධයි කියලා. ඒ වුණත් ඒ කාලේ තිබ්බ කුරුඳු ගොඩක් නම් අපිට දැන් දැක ගන්න හම්බෙන්නේ නැහැ. මොකක්ද ඒ වෙනස? අත්‍රෝසෙන්ම ඉස්සර ඒ කාලේ පුරාණේ අපේ මිනිස්සු මෙතෝ වෙල් වැඩ කරුවා, ඒ කුඹුරු වලින් අස්වැන්න ගත්තා, කුරුඳු වැව්වා, කුරුඳු වලින් ප්‍රයෝජනේ ගත්තා. රම්පම් කලාපයක් හැටියට තමයි කුරුඳු වලින් ආදායම මේ අපේ මුතුන් මිත්තෝ අරගත්තේ. රම්පම් අද්දන් ගත්තා ඒ කාලේ හැටියට මේ කියන්නේ. ඒ රම්පම් ගන්න කාල සීමාවේදී මේ කුරුඳු තමයි මේ හැටියට සම්ම තැනම මේ ගමේ හැම තැනම දුන්නේ කුරුඳු. දැන් අර ජනගහනේ වැඩි වෙලා හැම තැනම මේ ජනගහනේ වැඩි වෙනකොට ගෙවල් හැදෙනවානේ. ජුරල් හදන නිසා අර තිබිච්ච කුරුඳු යායවල් ඔක්කොම අඩු වෙලා දැනට බොහොම සුළු ප්‍රමාණයක් තමයි කුරුඳු ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් තවමත් අපේ සමහර උදවිය කුරුඳු වලට හරි ගරු කරනවා, හරි ආස කරනවා, බවනවා. ඒ වගේ දේවල් අදට අපේ ගමේ තිබෙනවා. හැබැයි සුළු වශයෙන් අර විශාල වශයෙන් හැමදාම තිබිච්ච කුරුඳු වතු
කුරුඳුතු ගලවලා කුරුඳු ගලවලා මේ අර ජනගහනය වැඩි වෙනකොට කරගන්න දෙයක් නැහැ නේ. ඉතින් එමිසුන්ට ඉඳක් ඉඳ තියෙන්න ඉපාය. ගෙවල් හදාගෙන ඔය හැමතැනම කුරුඳු දිවිච්චේව ගලවලා ඒ අවශ්‍ය අවශ්‍ය ප්‍රදේශවල අවශ්‍ය අවශ්‍ය තැන්වල ගෙවල් හදාගෙන අදට සෑහෙන පිරිසක් ඒ අපේ පරිණි පිරිස ප්‍රවතන පිරිස ජීවත් වෙන්නේ ඒ කුරුඳු වතු වල අදාපු ධනට හදන තියෙන ගෙවල් වල. සියේ ඉස්සර අපේ තාත්තලා තාත්තලාගේ තාත්තලා ඔය වෙලේ දින උලේ ඔයේ චිත්‍රේ තරකාරේ මේ ඔයේ අපේ තාත්තලාගේ තාත්තලා පීනලා දිනවා හවස් වෙනකල් නාලල ගෙදර යන්නේ ඒ පාලමෝඩේ ඉඳන් වතුරට පැනලා දිනා ඒත් අපිට ඔය වෙලේ නාන්න දියා බහින්නවත් දැන් කාලයක් නැහැ ඇයි එහෙම වෙලා තියෙන්නේ එහෙම වෙලා තියෙන්නේ පුතා ඉස්සර අපි හරි ගරු කරනවා ඔය ඔයට ගඟට අපමකල අපි ඒකෙන් ප්‍රයෝජනය ගන්නවානේ. ඉතින් ඒ ප්‍රයෝජනය ගත්තු නිසා අපේ මුතුන් මිත්තු හරියට ගරු කරනවා. ඇත්ත වශයෙන්ම යම් කාලවල ওই වෙලේ වැඩ අපි වැඩ කරනකොට ওই ගඟේ වතුර පවා අපි බොනවා. ඒ තරම් පිරිසිදු වතුරක් තිබුණා. දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ එක එක පළාත්වල ඒ ඔයට එන මාර්ග අපිරිසිදු මාර්ග ওই ධාර ඒ පස්සේ නාලෝල. ඒකෙන් ඒක ඒ තිබුණු දත්තේ නෑ ඒක අපිරිසිදු වෙලා තියෙන්නේ. ඒක නිසා අපි වෙනදා සෙල්ලම් කරපු පීනපු ඔය අද බොහොම අපිරිසිදු දත්තේට පත් වෙලා අර කර්මාන්ත ශාලා වලින් අර වයින් මේවයි ගැන අපිරිසිදු කොට මේ නගර වලින් එන අපිරිසිදු කොට මේ වතුරට මුසුලා. ඒක නිසා දැන් එක්තරාසකින් බලනකොට නාණ්ඩ වුණත් කැමති නැහැ කිසි කෙනෙක්. වෙනලා අපි චූටි කාලේ අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ ගිහිල්ලා එනකොට අපි ඔයෙට බලන හොඳට ඇවිල්ලා නාන්නේ ඔයෙන් තමයි. දැන් කොහෙන්ද ඔයෙට නාන්න යන්න තියා බහිද ඒකටවත් යන්න අර අපි සිදුවලා ඒවා ප්‍රයෝජනෙ ගන්න බැරි සත්‍යයක් ඇවිල්ලා තිනවා. අර නවීන ක්‍රමේ නිසා අර කර්මාශාලා වලින් අර වෙන්නේ වෙන ඒවා එතනින් ගියාම ඔය සත්තු හදලා ඒ වයින් එන අපේ සුදු දේවල් ඔක්කොම ඔයට මුසු වෙලා වසොල්ට මුසු වෙනවා. ඒක නිසා දැන් ඒ தත්ත්වය හුඟා දුරට ඒ ඉස්සරගත් ප්‍රයෝජනේ ගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. මේ බාලසිල්ලා මහත්තයාට ගොඩක් වෙලා කතා කරා මේ ළමයිනුත් එක්ක. විශේෂයෙන් අපිට මේක අවශ්‍යතාවය වුණේ මේ ප්‍රදේශයක මේ අපි විස්තර මේ තිබුණොලේ ගොඩක් වයස අයගෙන් අරගෙන අපි මේ ඉන්ටර්නෙට් එකේ දාලා ඒක මේක දැනුම් දෙන. එතකොට මේ ප්‍රදේශයේ තිබ්බුඩු වල ප්‍රදේශයේ පැරණි ප්‍රදේශය පුරාණ විහාරස්ථානයක් තියෙනවා. එතකොට පුරාණ මේ දේවාලයක් තියෙනවා. ඒ වගේම පුරාණ අපි පුරාණ සිද්ධි තියෙනවා. අන්න ඒ තමයි මේ උදේම ගොයන්නේ. ඒ වගේ ගොඩක් දේවල් දැනගත්තා. මේ ළමයි දැනගත්තා. එතකොට තවත් මේක දැනගන්න ලැබෙනවා. ඊට අපි දැනනවා ඔබ මේ ඔබ විවාහ වෙලා සිටින විවාහ වෙලා ඉන්න කාව සමගද? එහෙනම් පොඩ්ඩක් සමහරවා. මම විවාහය ගැන කියනවා නම් මම මේ ප්‍රදේශයෙන් නෙමෙයි විවාහ වුණේ. විවාහ වුණේ එක්තරා කෙනෙකුගේ ජනවත්කම උඩ මේ අම්බරංගුඩ ප්‍රදේශයේ රංගෝගේ කියන එයාගේ නම මොකද්ද? ඉසම් එයා මැරිලා හැබැයි. ඉසම් බාප්පා කියලා හිටියා. එයා තමයි මට මේ යෝජනා ළමයි දරුවෝ මහජන බැංකුවේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තිබුරු ඉස්කෝලේ ජනත තිබුරු කොළ ඉස්කෝලේ ඉලා ඉන්න ආචාර්ය පදවි වෙන විශේෂ මොනවද තොරතුරු? අපි දැන් මේ කතාව අවසන් කරන්න වෙනම් මොනවද සාමාන්‍ය මේ සම්බන්ධයෙන් කියන්න තියෙන මේ දරුවන්ට? සාමාන්‍යයෙන් ඉතින් අපි නම් කැමති පුළුවන් තරම් අපේ වැඩිහිටි පරම්පරාව ආරක්ෂා කරගෙන ආපු කටයුතු එක පැත්තකින් ආරක්ෂා කරන අතර දැන් හැදෙන පරම්පරාවට
අපි කියන්නේ ඉතින් අද තියෙන රටේ තත්ත්වය අනුව ඉගෙන ගන්න ඕන මොකට ඒ වගේම නවීන තාක්ෂණය සම්බන්ධව දැන ගන්න ඕන ඒ වගේම රටට ආදරේ කරන්න ඕන සමංගේ ගම වෙනුවෙන් යම් කිසි අර පෙරනි උදවියගේ කරගෙන ආපු හැටියට ඒගොල්ලන්ට ඒගොල්ලන්ව ආදර්ශයට අරගෙන ඒ තත්ත්වේ රඳා පවත්වා ගැනීමට උනන්දු වෙන්නේ කියන එකයි අවසාන ඉල්ලීම. හරි. එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් සිය බොහොම ස්තුතියි අපි අද ගොඩක් කරුණ ඉගෙන ගත්තා. හා. හම්බුමු සියයට බුදු සරණ. හොඳයි බොහොම ස්තුතියි. හම්බුද? නැහැ. නැහැ. කෙනෙකුට ඔබරේ. ඔන්න වාන්නේ දැන් ගහන ඉඩ ආදම. දැන් අපි බෝලන්න උඩ ගන්න. Makanan.